කුමරු වලට ගිනි තියාගෙන අපිටත් මේකට පයින්න තමයි ඉතින් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ කීඩා උදුර මේ පැතිරලා විනාශ වෙච්ච මේ ගොයම තියෙන්නේ. මේ තියෙන්නේ මේ මට්ටමේ හොඳ මට්ටමේ තමයි මේ දවස් 3කට කලින් මේ කොටස දකින්න හම්බුනේ. මේ දවස් 3ක් වෙනකොට තමයි මේ විදිහට පිච්චිලා තියෙන්නේ. හෙට හවස වෙනකොට මේ කොම මේ ටික දකින්න හම්බෙන්නේ මේ විනාශ වෙච්ච මට්ටමටම පැවැත්වෙනවා. දැන් ප්‍රමාණයක් ඉන්නවාද කියලා මේ ගොයම හතරුදු මේ හඳන් ඉන්නේ ඇඳුමේ පවා කීඩා වහලා තියෙන්නේ. දැන් මේ වගේ අපිට මොන හානියක් වෙනවද කියලා අපි නම් මේ වෙනකන් දන්නේ නැහැ. නමුත් වීවා ගවනා විනාශ වෙමින් පවතිනවා මේ විදිහට. මේ විදිහට ගියොත් මේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ වගාවක් නැති වෙයි වීවා ගාව. එක වී යටයක් වන්නේ මේ කන්නේ කරම බොළොන්න මෙලා තියෙනවා. මේ වාදින් මැෂින් එකක් දාලා කපලා ඒකට කුඩිය දෙන්නේ කියලා. මේ ඉන්නේ මෙලේ ඉන්න මේ කීඩාව මේ වතුරේ ගහගෙන ඉන්නේ. දැන් මේ වතුරට ඉක්ුතු වෙලා මේ තවයි කුඹරකට තමයි මේ යන්නේ. ගහක මෙහෙමනම් කොහොමද ඉතින් ඒකවල ශේත්‍රේ පුරායි දෙපාර්ට්මන්ට් මට්ටමින් ඒ වෙලාවට ඇවිල්ලා මේකට අවල් තෙල් එක ගහන්න කියනවා ඒ කට්ටියක් දැනුවත් නැහැ අවදානේ කියන්නේ මේක ගිනි තියන්නේ කියලා තේරෙනවා වාසනීප වෙලා තියෙනවා මේකට තෙල් ගහලා මේකට අටපාරක් නම් තෙල් ගහලා තියෙනවා මේ ලෙඩේ යල් කන්නේ ආවා වට පස්සේ අපේ මිනිස්සු අපි දැනුවත් කළා රට සංචාරයන ඒ සම්බන්ධ උපදෙස් ගන්න කියලා ඔහු සංචාරයන පවුල් පිරිනා මේකට විසඳුමක් දෙනවා නම් මේ වෙනකොට මේකට විසඳුමක් එන්න තිබ්බා නමුත් ඔවුන්ට කිසිම උනන්දුවක් නැහැ මන්නම් හිතන්නේ අපි මේ වීගෝයි තැනින් ඉවත් වෙන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ අපි මේ පාඩුවේ අපේ දාඩිය මහන්සියෙන් අපි හම්බ කරන කන මිනිස්සු මේ හිඟන්නෝ නෙමෙයි ගොයියෝ කියන්නේ අපි බල්ලෝ ගානට දාන්න එපා